ආසන්නමසිත විමේ ඊයේ ග්‍රාම සේවක සංගමයක් සදහන් කළා නෑ අපිට මේක ප්‍රෙෂර් කරන්න આવුත් අපි මේකෙන් අයින් වෙනවා අපි සාමාන්‍ය වැඩවලුත් අයින් වෙනවා කියලා කිව්වා ඔබතුමාට එහෙම අවධානමක් තියනවද හදිස්සියවත් උන් වෘත්ති ක්‍රියා මාර්ගයක් ගත්තොත් ඔබතුමාට ප්ලෑන් B තියනවද මේමයි අපි මේ කාරණාවේදී ඉතාම සුබවාදී විදියට බලන්නේ අපි විශ්වාස කරනවා මේ මේ කාරණේ තියෙන වැදගත්කම සහ මේ කාරණය රටට කොයිතරම් දුරට අවශ්‍යතාවයක් තියෙනවද කියන ජාතික වැඩපිළිවෙලක් හැටියට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනාගේ සහාය අපිට ලැබෙයි කියලා. අපි මේ විශ්වාසය ඉතාම සුබවාදී විදියට තියාගෙන වැඩ කරන්න. විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාමීය මට්ටමේ ඉන්න සියලු නිලධාරීන් මේ ක්‍රියාදාමය තුළ ගුණවේය කියන විශ්වාසයක් තියෙනවා. එහෙම වෙමින් පවතිනවා. මං හිතන්නේ නැහැ ඒ යම් යම් අදහස් තියෙන්න පුළුවන්. නමුත් මේක ජාතික වැඩපිළිවෙලක්. ඒතර මේ ජාතික වැඩපිළිවෙලේ වගකීම රජයේ පැත්තෙන් රජයේ නිලධාරීන්ට බාර දීලා තියෙනවා. එතකොට ඊට අනිකුත් පාර්ශවවල සහාය ගොඩක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ කලයේකෙම තියෙනවා. දැන් මේකට කියන්නේ බලෙන් වැඩ ගන්නවා කියලා නේ. ඔබතුමාලා බලෙන් වැඩ ගන්නවා. කවුරුවත් කාගෙන්වත් බලෙන් වැඩ ගන්න බෑනේ. අපි රජයේ නිලධාරීන් වුණාම අපිට පත්වීමක් දීලා තියෙනවා. ඒ පත්වීමට අදාළව වගකීම් තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් වැටුපක් රජයේ ගෙවනවා. ඉතින් ඒ නිසා කවුරුවත් මං හිතන්නේ කාගෙන්වත් බලෙන් වැඩ ගන්නවා කියලා. එතකොට එහෙම කරනවා නම් ඒ බලෙන් වැඩ ගන්නවා නම් ඒකට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාවකුත් තියෙනවනේ. එහෙම නෙමෙයි කවුරුත් මේක සහයෝගයෙන් කරන වැඩක් සහ මේක රාජකාරීමේ වගකීමක්. ඒතර ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රමුඛ ඒ ප්‍රාදේශීය මට්ටමේ සේවා පද්ධතිය ගැන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ විශ්වාසය උඩ අපි හිතනවා අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියලා. විශේෂයෙන් මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා අපි සියලු දෙනාම සාධාරණව කල්පනා කරලා කටයුතු කරයි කියන හැඟීමෙන් තමයි අපි වැඩ කරගෙන යන්නේ. දැන් ඔබතුමාලා චක්කලේකයක් ප්‍රකාරව සහ නෛතික ආයතනයක් විදිහට ඔබතුමාලා මේ කටයුතු සිදු කරගෙන ඒකතනකදී වර්තමාන රජයේ ප්‍රමුඛ කාර්යයක් සහ ප්‍රමුඛ වැඩසටහනක් අස්වැසුම කියලා කියනවා. දැන් අම්මා ආකාරයකින් කවුරු හරි නිලධාරියෙක් රාජ්‍ය නිලධාරියෙකින් ඔබතුමාලට මේ කාර්ය වෙනුවෙන් අපේක්ෂා කරන සහයෝගය අපේක්ෂා කරන දායකත්වයේ දෙන්න නැත්නම් පෙරලා ඔබතුමාලට පුළුවන් කමක් තියෙන රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් රාජ්‍ය නිලධාරින්ට ඉරිහිව ක්‍රියාත්මක වෙන්න පනත තියෙන ඔබතුමාලට සුබ සාධු ප්‍රතිලාභ මණ්ඩලයට බලතල. මේම ඒක ඒ අදාළ නිලධාරීන් අයිතිවන අමාත්‍යංශයක් තියෙනවනේ. අපි හැම දිනාටම යම්කිසි අමාත්‍යංශයකට යට තන නිලධාරින් අපි සියලු දෙනා ඩියුටි ලිස්ට් එකකුත් තියෙනවා. එතකොට මේ අමාත්‍යංශයේ වගකීම තමයි මේ අමාත්‍යංශයට අදාළ නිලධාරින් සම්බන්ධව විනය කටයුතු හෝ උසස් වීම හෝ මේ සියලු ආයතන කටයුතු කරන එක. එතකොට අපිට පුළුවන් වෙන්නේ මේ ආයතන මේ අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා එයාගෙන් සහයෝගය ලබා ගැනීමයි. ඉතින් මම හිතනවා අපේ රටේ මීට වඩා අසීරු අවස්ථාවලදී පවා රාජ්‍යාංශය ඉතාම ඉහළ කැපවීමකින් කටයුතු කරා. උදාහරණයක් ඇට දැන් සුනාමි අවස්ථාව, දැන් අපි කොරෝනා වසංගතය වගේ අවස්ථාවල සියලු දෙනා එකට එකතු වෙලා ඒ කටයුත්තේ යෙදුණා. මේ අයට විශේෂ දීමනාවල් ගෙවලා නෙමෙයි, එහෙම නැත්නම් වෙනමම නියෝග හෝ මේ දීලා නෙමෙයි. නමුත් එහෙම එකතු වෙලා වැඩ කරන සංස්කෘතියක් තමයි අපේ රාජ්‍ය සේවයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කටයුත්තේදී මම විශ්වාස කරනවා ඒ වගේම එකට එකතු වෙලා මේ කාරණයට අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා. ඒ සඳහා ක්‍රමානුකූල ඒ අයගේ ප්‍රශ්න ගැනත් අපි සාකච්ඡා කරලා ඒ අයටත් යම්කිසි දෙයක් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් අපි අවධානය යොමු කරන්න අපි සූදානම්. මොකද අපි කවුරුත් සතුටින් හිටියොත් තමයි මේ වැඩේ හොඳට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සියලු පාර්ශව සම්බන්ධ කර ගැනීම ඒ වගකීමක් අපිට තියෙනවා. ඉතින් ඒ සඳහා අමාත්‍යංශ මට්ටමින්, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒ ක්‍රියාදාමය තමයි අපි දැනට කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි දැන් මිලියන 2කට ආසන්න ජනගහන පවුල් සංඛ්‍යාවක් එක්ක මේ වැඩපිළිවෙලෙදි මේ වෙනකොටත් අපි පවුල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ඒ ප්‍රතිලාභ ලබා දීලා තියෙනවා. තව යම්කිසි ප්‍රමාණයක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කටයුත්තේදී මේ අයගේ සහයෝගය ඉතාමත් අවශ්‍යයි. මොකද අර ඔබ කිව්වා වගේ ග්‍රාමීය මට්ටමේ
තොරතුරු ගැන අවබෝධයක් තියෙන ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ට ඒ වගේම ස්වේච්ඡා සංවිධානවල අයත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා ඒ අයත් මේ කමිටුවල ඉන්නවා එතකොට ඒ වගේම මහ ජනතාවගේ පැත්තෙනුත් මේ ගැන වැඩි අවධානයක් තියෙනවා මොකද මහ ජනතාවගේ අවශ්‍යතාවයක් මේ ඉෂ්ට කරන්න යන්නේ එතකොට මහ ජනතාවට මේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ නැත්නම් මහ ජනතාවගේ පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් අපිට යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා ඔවුන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ අයට දීලා තියෙන එක වැරදි මේ අයට තව දෙන්න ඕනේ ඒ වගේ අදහස් තියෙන්න පුළුවන් ඒ අයට ඒක සම්පූර්ණ නිදහස තියෙනවා දැන් එක දැනගද ඔබතුමා රාජ්‍ය නිලධාරීන්ට මේ තොරතුරු දෙන්න කියලා කිව්වා මම දැක ඔය BBC වාර්තාවක් තියෙනවා ඔබතුමාලා එක් නිලධාරී ශේෂ්ත්‍රධාරී රුපියල් 300ක් ගෙවලා දෙනවානේ ඔව් දැන් ඒ සඳහා මම දීමනාවන් ගෙවනවා ඉතින් ඊට අමතරව තවත් අපි බලාපොරොත්තු වෙනවා මේ මේ කටයුත්ත කරගෙන යනකොට ඊට අවශ්‍ය පහසුකම් සලසන්න ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් ඒ අවශ්‍ය මූලික කටයුතු කරමින් ඉන්නේ අපි දන්නවා දැන් උදාහරණයක් වැඩිට අද තියෙන ප්‍රවාහන වියදම් වගේ වගේ ගත්තාම සමහර නිලධාරීන්ට කරන්න තියෙන රාජකාරී ප්‍රමාණයත් එක්ක ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ දේවල් ලබා දෙන්න ඕනේ. ඉතින් අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ.